ල්ගේවියන්ස් අදබ බලන්ඩ යන්නේ ඔක්මක්ගේම් සීසන් 1 එපිසෝ 3 ගීකොට සවසාන්ට වලට මතක ඇති අර ඩෙලිරි බෝයවිත් එයාව ඉන්ටඩියස් කරලා දීලා එයත් එක ගේමයක් ප්ලේ කරන්න කියලා කතා කරනවා ඒ වගේ මෙයා ගාව යතුරු පහත් තිබ්බා ඉතින් ඩෙලිවරි පොයි කියන්නෙත් ලේසි පාසු කෙනෙක් නෙවෙයි කියලා ඒකෙම තේරුම් ගන්න පුළුවන් හරි දැන් අපි බලමු මේ කවුරු සිද්ද මොනා වෙන්න කියලා එහෙම යන්න කලින් ඔයාලගෙන් එකම එක දෙයක් ඉල්ලන්නේ පුළුවන් නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඔයාලගේ ලයික් එක තනි තැනත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් කරන්නේ ඒවගේම අපේ සෝෂල් මීඩියාස් ෆලෝ කරලා නැත්නම් යට ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා කුඩු කුඩු ගායින් ෆලෝ කරන්න ඒක හරහා පුළුවන් ඔයාලට මේ සීරීස් එක යාළුවන්ට රෙකමන්ඩ් කරන්නත් හරි ගයිස් වැඩි කතා නොකර කතාවට යමු මේ කොටස පටන් ගන්නවත් එක්කම හිරෝගේ තාත්තගේ පාට්නර් එයාටත් යතුරක් හම්බුණානේ ඒ වගේම අර නික් ජූනියර් කෙනෙකුත් යව්වා මෙයාව ටිකක් ට්‍රේන් කරවන්න ඉතින් ජූනියර්ට කියනවා තෙරුසා කියන්නේ ගොඩක් දක්ෂ කෙනෙක්. ඒක නිසා මම ගත්ත ගමන් මෙයාත් එක්ක තරම් කරන්න යන්න එපා. ඔයා එකට මෙයාත් එක්ක චැලෙන්ජ් කරන්න කියලා. අර සිංගල් කෙනෙක්ට යතුරක් ලැබුණානේ. අන්න එයාත් එක්ක තරම් කරන්න යන්න කියලා. එයාගේ නම යුකාරි. යුකාරි හොඳ ගායිකාවක් වුණත් එයාට ලොකු පබ්ලිසිටියක් කලින් තිබ්බේ නැහැ. ඒ වුණත් කවද්ද අර යතුර ලැබුණේ? එදා ඉඳන් එයාගේ ෆෑන් බේස් එකත් එන්න එන්න ලොකු වෙලා. එයාට දැන් ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. එයා ගොඩක් දැන් ජනප්‍රියයි. හරිය නිකන් BTS වගේ යුකාරි යුකාරි කියලා කෑ ගහනවා කට්ටිය. එතකොට තාත්තගේ පාට්නර් ස්ටේජ් එක ගාවට ගිහින් එයාට යතුරු පෙන්නනවා. ඒක දැක්ක ගමන් එයා ටිකක් ෂොක් වෙනවා. ෂොක් වෙන විතරක් නෙවෙයි බය වෙනවා. බය වෙලා ඉක්මනට මෙයාගේ රූම් එකට යනවා. එහෙම යද්දි අතුල යතුරු පහක් එක්ක අර ඩෙලිවරි බෝයි ඉන්නවා. එහෙමම හැරලා යද්දි ආයෙත් අර තාත්තගේ පාට්නර් යතුරත් දුස්සගෙන ඒ හරියට එනවා. එයාට ඕනේ දැන් මෙයාත් එක්ක ගේම් එකක් සෙල්ලම් කරන්න. එයාත් කෑ ගහනවා. ඔයාලා කවුද? ඔයාලා මෙතන යන්න. මං කාටවත් මේ යතුර දෙන්න නැහැ කියලා කියද්දි. ඩෙලිවරි බෝයි දන්නේ නැහැ පාට්නර් ගාව යතුරක් තියෙනවා කියලා. එයාත් ළඟට ගිහින්. ආ ඔයා ගාවත් යතුරක් තියෙනවද? ඔයානේ මියුනිචි ගෲප් එකේ චෙයාර්මන්. එහෙම කියලා. මෙයත් එක්ක තරගයක් සෙල්ලම් කරමුද කියලා වගේ අහනවා. ඒත් එක මේ සීන් එක කට් කළා අපේ හීරෝ. එයාගේ අම්මගේ සොහන ගාවට ගිහින්. එයා ආසම චොක්ලට් එක තියලා. එයාගේ පොඩි කාලේ වුණ සිදුවීමක් මතක් කරනවා. ඉතින් අම්මා පොඩි කාලේ එයාට මේ වගේ චොක්ලට් බෝල හදලා දීලා තියෙනවා. ඒකත් කාලා හීරෝ ගොඩක් රසයි කියලා තියෙනවා. ඉතින් ඒක රසයි කියලා කියපු නිසාම අම්මා ඒ චොක්ලට් බෝල කම්පැනි එකක් දාලා විකුණන්න ප්ලෑන් කරනවා. ඒක අහපු ගමන් අපේ හීරෝ මේක නිකන් කක්ක ගුලි වගේනේ. මේකද විකුණන්න යන්නේ? වර රස නැහැ කියලා කියන්න බැරි නිසා රසයි කියලා කිව්වේ. එහෙම කියලා කියද්දි ආ එහෙමද? නෑ මේක රසයි. කක්ක ගුලි වගේ නෙවෙයි කියලා කියනවා. ඒකත් ඉතින් හීරෝ විහිළුවට වගේ කියන්නේ. එහෙම විහිළු කර කර සතුටින් ඉන්න එක මතක් කරනවා. ඒ සිද්ධි වෙලා ටික වෙලාකින් හරි දවසකින් වගේ තමයි අම්මා ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා තියෙන්නේ. ඒකත් හීරෝගේ 11 වෙනි බර්ත්ඩේ එකට කේක් එකක් අරන් එන්න ගිහින්. ඉතින් ඒත් එක්කම තාත්තත් නැති වෙන විදිහෙන් මතක් කරලා කොහොම හරි යාගෙන් පලි ගන්නවාමයි කියලා තාත්තරත් එයා පොරොන්දු වෙනවා. එහෙමම සීන් එක කට් කරලා එයාගේ යාළුවා මොස්කව්ව පෙන්නනවා. එයාට කවුද කෙනෙක් කන්ටැක්ට් කරලා මං ඔයාට ඉන්වෙස්ට් කරන්න කැමතියි කියලා එයාට තැනකට එන්න කියනවා. ඉතින් මොස්කව්ටත් පට්ටම සතුටි. හරි මං දැම්ම එන්නම් කියලා. ෂෙනික දැන් එයා ඉන්න තැනට යන්න හදනවා. ඒත් එක්කම අපේ හීරෝට යුකිගෙන් කෝල් එකක් එනවා. යුකිත් මං දැන් ලින්ක් එකක් යවන්නම්. ඉක්මනට මේ ක්ලික් කරලා බලන්නකෝ කියලා කියද්දි අපේ හීරෝ ඉක්මනට මේ ලින්ක් එක ක්ලික් කරලා බලනවා. බලද්දි චෙයාමෙන් ඒ කියන්නේ තාත්තගේ පාට්නර් එයාට නිකන් පිස්සු හැදිලා වගේ පාළමුඩට වෙලා එයාගේ බෑග් එක තිබ්බ සල්ලි එහෙමම පාළමෙන් පහළට විසික් කරනවා. නිකන් පිස්සුවෙන් වගේ දොඩව දොඩව තමයි විසික් කරන්නෙත්. ඉතින් අපේ හීරෝ දැනගන්නවා මේක අනිවාර්යෙන්ම අර ඩෙලිවරි මෑන්ගේ වැඩක් වෙන්නේ නැති කියලා. ඉක්මනට ඩෙලිවරි මෑන්ට කෝල් කරලා මොකක්ද උනේ වා මොකක්ද එයාට කරේ කියලා අහනවා. ඒකට එයා කියනවා ඔයා මං ගාඩාවෙත් මාත් එක්ක ගේම් එකක් සෙල්ලම් කරන්න. මං ඔයා වහන හැම ප්‍රශ්නෙටම උත්තරේ දෙන්නම් කියලා කියනවා. ඒ කාලේ හීරෝත් හරි මං එන්නම් කියලා. එයා කොහෙද ඉන්නේ කියලා අහනවා. බලද්දි එයා ඉන්නේ වෙන කොහෙවත් නෙවෙයි. මේ මොචි කම්පැනි එකේ චෙයාර්මන් ඉන්න සීට් එකේ. ඒක කියද්දි හීරෝත් දැන් කුටුකුරු ගා ඒ පැත්තට දුවගෙන එනවා. එහෙම දුවගෙන ඉද්දි එයාගේ යාළුවත් වීඩියෝ එක බලලා හීරෝයිට් මීට් වෙලා මං දන්නවා මේක උසගිගේ වැඩක් වෙන්නේ නැති කියලා. එහෙම කියලා ඩෙලිවරි මෑන්ගේ වැඩක් වෙන්නේ නැති කියලා එයාත් දැනගෙන එයා කියනවා ඔයා කොහෙ වුණත් මං තනියෙන් යවන්නේ නැහැ. මාත් ඔයත් එක්ක එනවා කියලා. එයාත් එක්ක දැන් එයාත් යනවා. ඒ වගේම යුකිත් දැන් උසගි ගැන ඩීටේල්ස් හොයනවා. එයාගේ වයස අවුරුදු 27යි. ඒ වගේම එයා 2017 දී නීති විරෝධී සූදුවෙන් නිරත වෙලා එයාව ඇරස් කරලා තියෙනවා. දැන් ඒ ඩීටේල්ස් බලද්දි අපේ හීරෝ යාළුවයි ඉක්මනට මේ හරියට යනවා. බලද්දි ඒ හරියේ අර යුකාරි කියන සිංගරුත් ඉන්නවා. කොහොම හරි උසාගි එයාව බේරගත්තනේ. ඒක නිසාම යුකාරි එයත් එක්ක එකතු වෙලා උසාගි කියන ඕනම දෙයක් කරන්න එයා රෙඩි වෙලා ඉන්නේ. ඉතින් හීරෝටත් මොකුත් ඉදා ගන්න බෑ. එයා චියර් එකක් දෙනවනේ. චියර් එක දීලා වුණ ගම හීරෝ නිකන් මොකද්ද මේක කරන්න කියලා වගේ බලාගෙන ඉද්දි උසාගිත් කියනවා එයා චියර් එකක් දෙන්න ඔයාලා චියර් වෙන්න ඔයාලා නිකන් අප්පුඩියක්වත් ගහලා යට සපෝට් එකක් දෙන්න කියලා කියනවා. කොහොම හරි දැන් හීරෝට එව්ව වැඩක් නැහැ. එයා කියනවා මට මේ කම්පැනි එක ඕනේ.
ඔවුද එකර දැම් මොකක්ද කරන්න ඕනි අපි දැන් ගේමයක් සෙල්ලං කරමු හරියනම් සෙල්ලං කරමු එහෙම කියලා ඩෙලිරි බොයි උස්සාගිම ගේම් එක පටන් ගන්නවා ඉතින් ඕඩත් ඇවිත් ආ උස්සාගි ඔයා නේද පටන් ගත්තේ ඔයාට මොකක්ද ඕනි කියලා අහද්දි යාළුවගේ ජීවිතෙත් එක්ක මෙයා යතුරු සම්බන්ධ දන්න හැම දෙම ඕනි කියලා කියනවා මේකට යාළුවා ටෙන්ෂන් වෙනවා ආ ඒකට කරන්න දෙයක් නැහැ මට ඕනි එක මං ඉල්ලුවා කියද්දි අපේ හීරොත් මෙයා යුකාරි යතුරු සම්බන්ධව දන්න හැම දෙයක්ම එයාට දැනගන්න ඕනි කියලා කියනවා ඒ වගේම මෙයා ගත්ත කම්පැනි එකත් සභාපති මියනොචීටම බාර දෙන්න කියලා ඉල්ලනවා ඒක අහලා යාළුවත් ඇයි ඔයාට ගන්න බැරිද නෑ සූදුවේ මගේ කම්පැනි එක මගේ යටතට ගන්න නැහැ මං හරි ක්‍රමයට මේක ලබා ගන්නවා කියලා යාළුවට කියලා එහෙමම දැන් ගේම් එකත් පටන් ගන්නවා මේ ගේම් එකේ නම 5-1 මේ ගේම් එක පොඩක් කම්ෆියුසිං ගේම් එකක් කොහොම හරි කාඩ් 15ක් තියෙනවා ඒකෙන් 3-3 හාර්ත ස්කෝප කලාබර රුවිත එහෙම 3-3 12නේ ඒතර 3 ඩෙවිල් කාඩ් 3ක් ඉතින් මේ ගේම් එක නිකන් ගෙසින් ගේම් එකක් කොහොම හරි ගෝඩා එක කාඩ් එකක් අරන් ඒක ඉස්සරහා එහෙම්මම කළු කරනවා ඉතින් මෙයාලා ඒ කාඩ් එක ගෙස් කරන්න ඕනි ඒකත් මෙයාලට කාඩ් 3ක් දෙනවා මෙයාට 3යි අරයට 3යි කියලා ඒ වගේම මෙයාලට එකම එක අවස්ථාවකදී විතරක් ඒ කාඩ් 3 බිම දාන්න පුළුවන් එහෙම බිමට දැම්මොත් අනිත් කෙනාත් ඒ කාඩ් 3 බලනවා ඒ වගේම මෙයාට බලන්න නැති විදිහට කාඩ් 3කුත් වෙනම ලබා දෙනවා ඒකෙන් එක ගේම් එකට එක chance එකක් විතරයි ලබා දෙන්නේ ඉතින් එහෙම මෙයා ගාන්ට ඒ හංගලා තියෙන කාඩ් එක ගෙස් කරන්න ඕනි ඉතින් ඒ විදිහට රූල්ස් ටික එහෙම කියලා ගේම් එකත් පටන් ගන්නවා එතකොට හීරෝම කල්පනා කරනවා කොහොම හරි දැන් හැංගිලා තියෙන්නේ කාඩ් වර්ග 5න් එකක්නේ ඒ කියන්නේ දිනන chance එක 20%යි මෙයා ළඟට එකකවගේ කාඩ් 3ක් ආවොත් දින chance එක 25%ක් වෙනවා. එහෙම කියලා හීරෝ සම්භාවිතාවෙන් පොඩ්ඩක් කල්පනා කරලා එයාත් ඒක හොයාගන්න try කරනවා. ඒ වගේම දැන් ගේම් එකත් පටන් ගන්නවා. හීරෝට ඇවිත් තියෙන්නේ රුවිත 2යි හාර්ත 1යි. තෙරුසත් දැන් කල්පනා කරනවා. මොකද ගේම් එක පටන් ගත්තේ උසාගි. ඉතින් උසාගිට ඩෙවිල් පවර් එකකුත් ලැබෙනවා. ඒක මොන වගේ පවර් එකක්ද? ඒක පාවිච්චි කළා මෙයා මොනවද කරයිද කියලාත් එයා කල්පනා කරනවා. ඒත් එකෙන් පළවෙනි chance එක ගෙස් කරන්න තියෙන්නේ උසාගිට. ඉතින් උසාගි එයාගේ පළවෙනි කාඩ් 3 බලපු ගමන්ම මං උත්තරේ දන්නවා කියලා එයා නිකන් ගෙස් කරනවා කලාබර කියලා. ඒකට ගෝඩත් වැරදි කියලා කියනවා. ආ එහෙමද වැරදිද? අනේ අපරාධේ කියලා. බොරුවට ඒ කියන්නේ ඕනි කමින්ම තමයි ඒක ගෙස් කරේ වගේ බොරුවට අපරාධ කියලා කියනවා. දැන් අපේ හීරෝගේ chance එක. ඒ කියන්නේ එතන කලාබර නැත්තම් දිනීමේ සම්භාවිතාව 25%. ඒ කියන්නේ කාඩ් 4න් එකක්නේ කොහොම හරි ඒක ඇතුලේ තියෙන්න ඕනි. ඒත් මේ කාඩ් 3 විතරක් බල්ලා. හීරෝට ඒක ගෙස් කරන්නත් බෑ. ඒ වගේ මුස්සාගිත් කාඩ් 3 බිම දැම්මේ නැහැ. එයාගේ මොන හරි ට්‍රික් එකක් තියෙනවද කියලා කල්පනා කරලා එයාට දැන් හොයාගන්න බෑනේ. ඒ වගේ මෙයා කල්පනා කරනවා. ඇයි එයා බිමට දැම්මේ නැත්තේ? බිමට නොදායින හේතුව නම් එයාට එක වගේම කාඩ් 3ක් එන්න ඉඩ තියෙනවා කියලා. එයා ඒ විදිහට කල්පනා කරනවා. එහෙනම් අනිවාර්යෙන් ඩෙවිල් කාඩ්ස් 3ක් වෙන්න ඕනේ. නැත්තම් ස්කෝප් කාඩ් 3ක් වෙන්න ඕනේ. එහෙම කියලා කල්පනා කරලා ඒක වෙන්න ඕනිම කියලා. එහෙමම දැන් හීරෝ කාඩ් 3 බිමට දානවා. දැන් එහෙම මෝඩත් එයාට අලුත් කාඩ් 3ක් ලබා දෙනවා. ඒකෙන් ඇවිත් තියෙන්නේ රුවිතේකුයි ස්කෝප්පේකුයි කලාබරේකුයි. ඉතින් ඒකෙන්ම හිතා ගන්න පුළුවන් හීරෝට රුවිත එතන නැහැ කියලා. එදිකට රුවිත දෙකක් පහල රුවිත එකක් දැන් මෙයා ළඟ. ඒ වගේ මෙයා ගෙස් කරා වගේම එක වගේ කාඩ් 3ක්ම මෙයා ළඟ තියෙන්න ඉඩ තියෙනවනේ. ඒක නිසාම මෙයා ළඟ එක ස්කෝප්පයක් තියෙනවා. ඒ කියන්නේ මෙයාට ලැබුණු කාඩ් 3ම ඩෙවිල් කාඩ්ස් 3ක් වෙන්න ඕනි කියලා එයා ගෙස් කරනවා. ඉතින් එහෙම බැලුවොත් අනිවාර්යෙන් ඩෙවිල් කාඩ්ස් උත්තේ හරියන්නේ නැහැ. දැන් ඉතින් ඒ කාඩ් එක අනිවාර්යෙන් ස්පේඩ්ස් හරි හාට් හරි වෙන්න ඕනි කියලා හීරෝ 50-50 chance එකක් බලනවා. ඉතින් 50% chance එකට හීරෝ ස්පේඩ්ස් කියලා කියනවා. ඒ කියන්නේ ස්කෝප්. ඒක කියපු ගමන් ඕඩා කියනවා ඔයාගේ උත්තරේ වැරදි කියලා. යාළුවත් ඒක බලලා අපරාදේ එහෙම කියලා කියද්දි හීරෝ හිතා ගන්නවා ඒ කියන්නේ එතන තියෙන්නේ හාර්ද කියලා. දැන් උසාගේ chance එකනේ. එයත් හරි මම දැම්ම කියන්නම්. හාට් කියලා කියනවත් එක්කම මම විහිළුවක් කරේ. ඒක තියෙන්නේ ඩෙවිල් කාඩ් එකක් කියලා කියනවා. එහෙම කියද්දි ඒක හරියටම හරි. ඔයා මගේ ට්‍රික් එකට මාට්ටු වුණා. මම මගේ කාඩ් එක බිම දාපු නැති කින්ද ඔයා ඒකට මාට්ටුනේ. ඔයා හිතුවා මගේ ළඟ එක වගේ කාඩ් 3ක් තියෙන නිසා තමයි මම මේක බිම දැම්මේ නැත්තේ කියලා. ඉතින් ඒ විදිහටම මාත් ඒක මේන්ටේන් කරගෙන ගියා. එහෙම කියලා ඒයි කාඩ් 3ක් පෙන්වනවා. ඒකෙන් එකක් හාට්. ඒ කියන්නේ හාට් උත් එතනම කැන්සල් වෙනවානේ. ඒ වගේම හීරෝ කල්පනා කරපු දේවල් ටික එහෙම් පිටින්ම උසාගි කියනවා. ඒක අහලා හීරෝට ෂොක්. ඒ කියන්නේ උසාගි හීරෝටත් වඩා බුද්ධිමත් කෙනෙක් වගේ. දැන් මෙයා ළඟ හාර්ත දෙකක් තිබ්බ නිසා එයාගේ ගෙස් එකෙන් හාර්ත අයින් කරා. ඒ වගේම මෙයා ස්කෝප් කියපු නිසා ස්කෝප්පත් අයින් කරා. කලාබර කලින්ම කියලා තිබ්බනේ ඒකත් නෑනේ. ඒ කියන්නේ මෙයාට ගෙස් කරන්න ඕනේ රුවිතයි ඒ වගේම ඩෙවිලුයි. ඉතින් මෙයා ස්කෝප් ෂුවර් කරලා කියයි කියලා හිතාගෙන ඒක වරද්දපු ගමන් එයාගේ යාළුවා
නිකං අපරාධ කියලා වගේ නිකං ටෙන්ෂන් වුණානේ. ඒකෙන්ම දැනගත්තලු රොහිත දෙකක් මෙයා ළඟ තිබ්බනේ කලින්. ඒ නිසා අනිවාර්යෙන් මෙයා රොහිත කියන්නේ නැහැ. ඒ කියන්නේ රොහිතක් අනිවාර්යෙන්ම තිබිලා තියෙනවා. ඒක නිසාම තමයි මෙයා ඒ ගැම්මෙන්ම ගෙස් කරපගේ වැරදි කියලා කිව්වේ. ඒක නිසාම මම ඩෙවිල් කාඩ් එක තමයි අනිවාර්යෙන්ම තියෙන්න ඕනි කියලා 100%ක් ගෙස් කරලා තමයි මේ කිව්වේ කියලා කියනවා. ඒ කාලා හීරෝට හිතා ගන්න බෑ. හීරෝ දැන් තමයි දැනගන්නේ මෙයා එයා හිතුව වගේ කෙනෙක් නෙවෙයි, ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියලා. ඒ වගේම එයා අපේ මූවමන්ට්ස්, අපේ හැසිරීම් රටා පවා නිරීක්ෂණය කරනවා කියලා මෙයා හිතා ගන්නවා. ඉතින් උසාගිම කියනවා, මං ගනවා මොනවද හිතන් ඉන්නේ, මම සූදුකාරෙන්ගි සූදුකාරයෙක්, සූදුකාර මාස්ටර් කෙනෙක් කියලා හැමත් කියනවා. දැන් එහෙමම දෙවෙනි වටේ පටන් ගන්නවා. දෙවෙනි ගේම් එක පටන් ගත්ත ගමන්ම තෙරිස යාළුවාට කියනවා, මට පොතකුයි පෑනකුයි දෙන්න, මේක මැස් ගේම් එක, මං ගණන් හදලම මේ සම්භාවිතාව හොයාගන්නම් කියලා ගණන් හදන්න පටන් ගන්නවා. දැන් ඒත් එකම දැන් හීරෝගේ වාරනේ. හීරෝගේ පවර් එක දෙයක් ගල් කරන්න පුළුවන් එකනේ. ඉතින් හීරෝගේ පවර් එක, ඩෙවිල් පවර් එක මේ වෙලාවේ දෙයා යූස් කරනවා. ඒක යූස් කරන්න කලින් කාඩ් එකක් අනිත් පැත්ත ගහලා එහෙම මේක උසාගිට බලා ගන්න බැරි වෙන්න ඒක දෙපැත්තට හරවලා එහෙමම දැන් ගල් කරලා එහෙමම දැන් මේසෙ තියපු ගමන්ම අපේ ඕඩත් ඕඩ එහෙම වෙනම කාඩ් තුනක් දෙනවා. ඉතින් උසාගිත් බලන්න ට්‍රයි කරනවා. එයාට ඒක බලා ගන්න බැහැනේ. ආ මේක දෙයාගේ ඩෙවිල් පවර් එක. හරි හරි ඒකට කමක් නැහැ. එහෙම කියලා දැන් එයා ගතේ තියෙනවත් බිමට දානවා. එහෙමම එයාටත් කාඩ් තුනක් ලැබෙනවානේ. ඒකේ හාර්ත් එකයි ඩෙවිල් කාඩ් එකයි අනිත් එක රුවිත. ඉතින් දෙවෙනි වටේ එයාට හාර්ත දෙකකුයි ස්කෝප් එකකුයි ලැබෙනවා. ඒ කියන්නේ හාර්ත එහෙමම කැන්සල් වෙනවානේ. ඒත් එක්කම දැන් උසාගි කියනවා, ඔයා කාඩ් තුන බිම දැම්මේ මට පේන්නේ නැති වෙන්නත් බිම දැම්මේ. අනිවාර්යෙන් ඔයාට එක වගේ කාඩ් තුනක් ආපු නිසානේ. මං හිතන්නේ ඒක කලාබර වෙන්න ඕනේ කියලා කියද්දි යාළුව එකපාරටම කලබල වෙනවා. මම කොහොමද හරියටම හොයාගත්තේ කියලා වගේ. ඒක බලපු ගමන්ම උසාගි දැනගන්නවා හරියටම හරි කියලා. එහෙ වුණත් එයා කියනවා, නැහැ නැහැ ඔයා මාව රවට්ටන්න හදනවා, මම මෝඩයෙක් කියලා හිතුවද? අනිවාර්යෙන්ම මේක රුවිත වෙන්න ඕනි. ඇයිද දන්නවද? ඔයා කාඩ් එකක් අනිත් පැත්ත ගහවා. ඒක හැටියට බලද්දි රුවිත කාඩ් එකත් ඔයා ළඟ තිබ්බා. දැන් මට කාඩ් 11ම කාඩ් 15ෙන් දන්නවා. එහෙම කියලා දැන් එයා ඊටු දන්නති කාඩ් 4 එකක් ස්පේඩ්ස්, ඒ කියන්නේ ස්කෝප්, අනිත් එක ඩෙවිල් කාඩ්. එහෙනම් ඔයා ස්පේඩ්ස් කියලා කිව්වා, ඒකත් වැරදි. දැන් එහෙනම් මේ සැරේ අනිවාර්යෙන්ම ඩෙවිල් තමයි තියෙන්න ඕනි කියලා කියද්දිම අපේ ගෝඩා ඒක වැරදි කියලා කියනවා. ඒක අහලා උසාගිට ෂොක්. දැන් කොහමද විනාඩියක්නේ ගල් කරලා තියන්න පුළුවන්? ගල් කරලා විනාඩියකට පස්සේ ඒක දැන් ස්ටොප් වෙනවා. ඉතින් එතකොටම අපේ හීරෝ තරන් ඒ කාඩ් තුන පෙන්නනවා. ඇත්තටම හීරෝ ඕනි කමින්ම තමයි, එයා එහෙම හිතයි කියලා තමයි එයා කාඩ් එකක් ඕනි කමින්ම වගේ හරවලා තියෙන්නේ. ඒකත් ඒක ස්කෝප් කාඩ් එකක්. ඒ වගේම යාළුවත් බොරුවට තමයි අර කියද්දි පොඩක් ටෙන්ෂන් වෙනවා වගේ රඟපාලා තියෙන්නේ. ඒ වගේම හීරොත් ගණන් හදන්න තමයි පොතයි පෑන ඉල්ලගත්ත කියලා කිව්වනේ. ඒකේ ලියලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි, මගේ ගේම් එක මට සෙල්ලම් කරන්න දෙන්න, ඔයා මොකුත් ඇක්ෂන් දාන්න එපා කියලා තමයි ඒක ලියලා තියෙන්නේ. ඒක යාළුවට විතරක් පේන්න වගේ. ඉතින් යාළුවත් ඕනි කමින්ම යාව නොමග යවලා ඉතින් උසාගි හැම දෙයකටම රැවටිලා. ඒ වගේම දැන් උසාගි ඩෙවිල් කාඩ් කියලා කිව්වනේ. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, රුවිත කාඩ් එක. රුවිත කියලා කියපු ගමන්ම ඒක හරියටම හරි කියලා ගොඩක් කියනවා. මේක බල්ල උසාගි ෂොක් වෙනවා. එතකොට මෙහෙ යුකි, යුකිත් මෙයාලා හොයාගෙන ඉද්දි මෙයාලත් ඒ රූම් එක ගාවට මෙනවා. රූම් එක අරගන්නත් බැහැනේ. එතකොට මෙයාගේ AI software එක කතා කරනවා, මට උසාගි ගැන අලුත් information එකක් ලැබුණා කියලා. ඒත් එක්ක මෙහෙ තුන්වෙනි වටේ පටන් ගන්නවා. මේ සැරේ උසාගි උසාගිත් පොතකුයි පෑනකුයි අරගෙන එයා මොනා කරන්න හිමීට කාඩ් තුනේ මුළු තුන පාට කරනවා. එහෙමම දැන් කාඩ් එකත් මේසෙට දානවා තව කාඩ් තුනක් දෙන්න කියලා. ඒක බලලා එයාත් හාට් කියලා උත්තරයක් දෙද්දි ඒක වැරදි කියලා කියනවා. එයා කොහොමද දන්නේ ඒක වැරදි කියලා? දැන් හීරෝගේ චාන්ස් එක යද්දි හීරොත් කාඩ් තුන බලද්දි මෙයා පොඩ්ඩක් මෙයාව ට්‍රිගර් කරන්න වගේ, ආ ඔයාගේ තාත්තා මැරුණේ කවද්ද, තාත්තා ගැන එහෙම අහනවා. ඒ වගේම මෙයාත් ගොඩක් දුක් වෙලා ඇති නේද කියලා පොඩ්ඩක් එයාව මානසික වට්ටන්න වගේ හදනවා. ඉතින් හීරොත් මානසික වැටුණක් දන්නේ නැහැ. ඒත් එක්ක මෙයා කාඩ් තුන බිම දාලා තව කාඩ් තුනක් ඉල්ලනවා. ඒත් එක්ක මේක බලද්දි දැන් තමයි උසාගි ෂොක් වෙන්නේ. උසාගි මේ සැරේනේ කාඩ් මාක් කරේ, ඒ කියන්නේ කාඩ් පොඩ්ඩක් පාට කරේ ඊට කලින්ම. ඒකට ඊට කලින් වටේම හීරෝ ඒ වැඩේ කරලා. කොහමද දැන් මෙයාගත්තේ තිබ්බ කාඩුත් හීරෝ දන්නවා. ඒක නිසා ගාන්ට ගෙස් කරලා හීරෝ ක්ලබ්ස් කියලා කියනවා. ඒක හරියටම හරි. ඉතින් ඒක අහලා උසාගි දුක් වෙයිද කියලා බලද්දී ආ සතුටු වෙනවා. මොකද හීරෝත් ගොඩක් බුද්ධිමත්නේ. ඉතින් මේ වගේ බුද්ධිමත් කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න තමයි උසාගිටත් ඕනි වෙලා තිබ්බේ. ඔයා ගොඩක් බුද්ධිමත්, දෙවියන්ට ස්තුති වෙන්න ඕනි, ඔයා මාව මුණ ගැස්සුවාට කියලා එයා ගොඩක් සතුටු වෙනවා. එතකොට තමයි යුකීට අර ඉන්ෆර්මේෂන් එක ලැබෙන්නේ. අවුරුදු 10කට කලින් උසාගිගේ නංගිවයි, උසාගිගේ දෙමව්පියන්වයි හොරෙක් කැවිත්
හොරකං කරන්න ඕනි කමට එයා ගෙදර තියෙන දේවල් හොරකං කරගෙන අම්මවයි තාත්තවයි නංගිවයි මරලා ගිහින් තියනවා. ඉතින් ඒ කාලෙඳන්ම එයාත් ඒ මිනිමරුව හොයාගෙන ඉඳලා තියනවා. පොලිසියෙන් අල්ලගත්තට එයාට දඩුවම් නියම කරලා නැද්ද කොහෙද මේක බල්ලා. තෙරුසගේ අංකලුත් කියනවා හරියට මෙයාගේ කතාවත් අපේ තෙරුසගේ කතාව වගේමයි. දෙන්න අතර කිසි වෙනසක් නැහැ. දෙන්න ඉන්නේ එක ගොඩේ. කොහොම හරි මෙතන ගේම් පහක් සෙල්ලම් කරනවා. පහෙන් වැඩිම ස්කෝර් එක ගන්න කෙනා තමයි දිනන්නේ. දැන් ඉතින් හතරෙනි වටේ. මැසෙරි හිරෝ මොනා කරන්නේ? පැටිකලම් එක අරගෙන එහෙම්මම කාඩ් එකේ ලාංචනේ දිනවනේ. ඒක එහෙම්මම කළු කරලා දානවා. ඊට පස්සේ කාඩ් දෙකක් බිම දාලා ඒ වෙනුවට කාඩ් දෙකක් විතරක් ඉල්ලනවා. ඒකත් ගෝඩා ලබා දෙනවා. ඉතින් ඒ වුණාට ඒ දෙන කාඩ් දෙක උසාගේ කලින් වටේදී මාක් කරපු කාඩ් දෙකක්. ඉතින් එයා දන්නවා මොන කාඩ් දෙකද ආවේ කියලා. ඒත් එකම හීරෝ කනාවට වගේ හාට් කියලා කියද්දි ඒක වැරදි කියලා කියනවා. දැන් උසාගේ අවස්ථාවනේ උසාගේ හීරෝ වගේම ඒ සිම්බල්ස් ටික කළු කරලා එහෙම දැන් මේසෙ උඩ තියද්දි ඔයා අපි කොපි කරනවද? කොපි කරත් කමක් නැහැ. මේ විදිහට දිනන්න පුළුවන් නම් කියලා උසාගි තව කාඩ් තුනක් ඉල්ලනවා. හැබැයි ඒ කාඩ් තුන එයාම කියනවා. මොකද එයා දන්නවා හීරෝ එක මාක් කරලා තියෙන්නේ කියලා. හීරෝ එක කලින්ම දැක්කා කියලා. ඒ වගේම තමයි උසාගිත් ඒක දන්නවනේ එයා ගාව තිබ්බ කාඩ් ටික. එතකොටම දැන් එහෙම්ම බිම තියපු කාඩ් ටික අරන් ඒක ඩෙවිල් කාඩ් එකක් කියලා හොයා ගන්නවා. මොකද ඒකෙත් එයා මාක් කරලා තියලා තියෙන්නේ 35ක් තියලා තියෙනවානේ. ඉතින් එහෙනම් ඩෙවිල් කාඩ් නම් අනිවාර්යයෙන්ම හැංගිලා තියෙන කාඩ් එක ස්පේඩ් වෙන්න ඕනි කියලා කියන්න හදද්දිම පොඩ්ඩක් ඉන්න කියලා ආයෙත් උත්තරේ වෙනස් කරන්න ඕනි කියලා කියනවා. මොකද එයා දැනගන්නවා මේක හිරෝගේ ට්‍රික් එකක් කියලා. එදිකොත් එයා ඕනි කමටම තමයි ලාංචනේ පේන්නේ නැති වෙන්න පාට කරලා එලියෙන් 35ක් තියලා තියෙන්නේ. මොකද උසාකි දන්නවනේ 35 දැක්කොත් අනිවාර්යයෙන්ම ඩෙවිල් කාඩ් එකක් කියලා දැනගන්නවා කියලා. ඇත්තටම ඇතුලේ තියෙන ස්පේඩ් කාඩ් දෙකක්. ඉතින් ඒක එයා දැනගන්න ඕනි කමටම ඉස්සරහා තියෙන යතුරු කාඩ් එක ඉස්සරහා තියෙන යතුරු පැත්ත ඒකත් කළු පාටයිනේ. ඒක උඩින් ලාවට ඉරෙලිට පේන්න වගේ පැටිකලම් එකෙන් ගහලා තියෙනවා. ඉතින් ඒකත් දැන් උසාගි දැනගෙන එහෙමම හරියටම අතන තියෙන ඩෙවිල් කාඩ් එකක් කියලා ගානරම කියනවා. කොහමද දැන් මේ මැච් එකේදී උසාගි දිනනවා. දැන් දෙන්නම් පොයින්ට්ස් දෙක දෙක අරන් තියෙන්නේ. ඊළඟට ෆයිනල් රවුන්ඩ් එක අනිවාර්යෙන් ඒක දින්න කෙනා තමයි මේ මුළු තරගෙම දිනන්නේ. දැන් එහෙම පස්වෙනි තරගෙත් පටන් ගන්නවා. කාඩ් වල හැම තැනම මාක් කරලායි තිත් තියලායි. දැන් ඉතින් කන්ෆියුස් වෙලා මෙයාලටත් ඇදිකොත් කවුද මොන තිත තියලද කියලා දැන් හරියට දන්නෙත් නැහැ. ඒත් එකම දැන් තෙරුසට් කාඩ් තුන බිම දාලා තා කාඩ් තුනක් අරගෙන හාට් කියලා කියනවා. ඒක වැරදි කියලා කියනවා. එයා නිකන් ඕනට පාට වගේ කිව්වෙත් ඒක නිකන් ගෙසින් වගේ. දෙවෙනි අවස්ථාව දැන් හීරෝටනේ. හීරෝ දැන් කාඩ් තුන බිම දානවා. ඒ වුණාට එයා පාට කරන්න තියෙන්නේ ඒ කාඩ් ටික එයා දන්නවා. ඒ වගේම හීරෝටත් දැන් ඩෙවිල් කාඩ් දෙක්කුයි තව කාඩ් එක්කුයි ලැබෙනවා. හීරෝ දැන් ඒක බලලා එහෙම්මම හිටගෙන කල්පනා කරනවා. මෙයා සයිකොලොජි ගේම් සෙල්ලම් කරනවානේ. ඒ වගේ ගේම් එකක් මෙයා ප්ලේ කරලත් දන්න හැකිලා එයා දැන් කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා කල්පනා කරලා එයාගේ හා බෑග් එක තියෙනවානේ. ඒක ඇතුළේ මොන හරි ගැජට් එකක්වත් හංගගෙන ඉන්නවද දන්න හැකිලා යාළුවට ලියලා පෙන්නනවා. ඉක්මනට මේ හා බෑග් එක අරගන්න කියලා. ඉතින් හිරොත් මේ ගණින් චොකලට් එකක් කියලා ඒක බිම දාද්දි එයාත් බෑග් උඩින් තියලා නැමිලා ඒක අරගන්නවා. ඒත් එක්කම ඒ ගැප් එකේ යාළුවා ගිහින් ඒ බෑග් ඉක්මනටම අරගෙන ආවිත් හිරොට දෙද්දි හිරොත් ඒක ඇතුළේ බලනවා. බලද්දි එතන ටෝච් එකක් තියෙනවා. ඒකත් අර පුංචි කාලේ පෑනක් ඔයාලා දැකලා ඇති. ලියුවොත් ඒක පේන්නේ නැහැ. ටෝච් එකක් කැල්ලුවොත් විතරක් ඒක ලියපු එක පේනවා. හරියට හයිලයිට් එකක් වගේ. ඇත්තටම උසාගි ඒ වගේ පෑනක් පාවිච්චි කළා. ඒ විදිහට මොනාදෝ කාඩ් වල ලියලා තියෙනවා. ඒක දැන් හීරෝ දැනගත්තනේ. ඉක්මන ටෝච් එක අල්ලලා බලලා එකක් ස්පේඩ් කාඩ් එකක් අනිත් එක වෙන මොනාද කාඩ් එකක් කියලා දැනගත්ත ගමන්ම උසාගිත් හොන්තරම ටෙන්ෂන් වෙනවා. උසාගි හිතා ගන්නවා මං පැරදි තමයි කියලා. ඇදිකොත් එයා එහෙම හොයාගනි කියලා හීනෙන්වත් හිතුවේ නැහැ. ඒ තරමට හීරෝත් බුද්ධිමත්නේ. එයා ඒකත් ඉක්මනටම හොයාගත්තා. ඉතින් ඒත් එක්කම හීරෝ ෆුල් කොන්ෆිඩෙන්ස් එකෙන්ම එයා කියනවා අර කාඩ් එක කලාබර කියලා. දැන් තමයි ලොකුම ට්විස්ට් එක. ගෝඩා කියනවා ඒක වැරදි කියලා. ඒත් එක්ක උසාගිත් බක බකගයි පෙල්ලි පෙල්ලි හිනා වෙනවා. ඇත්තටම ඒක මෙයා හොයා ගන්නවා කියලා දැනගෙන ඕනි කමින්ම තමයි යාව ට්‍රික් කරලා තියෙන්නේ. ඇත්තට මේ කාඩ් දෙකම ක්ලබ්ස් කාඩ් දෙකක්. එහෙම්මම දැන් උසාගිත් ඩෙවිල් කාඩ් එක කියලා උත්තරේ කියද්දී ඒක හරියටම හරි කියලා කියනවා. දැන් කොහොම හරි උසාගි ඒ තරගෙන් ජයග්‍රහණය කරනවා. කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. කොමන මෙයා ගත්ත කටටම එයාගේ යාළුවගේ ජීවිත ඉල්ලුවානේ. ඒක එයා විහිළුවට වගේ පළවෙනි වතාවට ඉල්ලලා තියෙන්නේ. පස්සේ ඇත්තටම මං කියන දේවල් තුනක් ඔයා කරන්න ඕනි කියලා තමයි කියන්නේ. එයා කියන ඕනම දේවල් තුනක් කරන්න ඕනි කියලා හිරොත් එක චැලෙන්ජ් කරන්නේ. ඉතින් ඒ විදිහට දැන් එයාගේ අතුර ටිකක් අරගෙන හිරොට මෙහෙට එන්න කියලා එකටම මේ අතල්ල ගන්න කියලා කියනවා. එමන් පහත් වෙන්න කියලා බල්ලෙක් වගේ කැරකෙන්න කියලා කියනවා. කොහොම හරි දැන් දේවල් දෙකක් ඉල්ලුවානේ. පළවෙනි එකේ අතුර ටික, දෙවෙනි එක මේක. තව එකක් තියෙනවා. ඒක මං අවසානට තියාගන්නම් කියලා කියනවා. එහෙම මෙයාගේ පාර්ට්නර් හොයද්දි එයා ඊට කලින්ම එස්කේප් වෙලා ගිහින් යතුරත් අරගෙන ඒත් එකම යුකි හැමත් එහෙරිට එනවනේ. යුකි කියනවා ඔයාගෙන් පොඩි දෙයක් ඉල්ලන්න පුළුවන්ද?
ආයත් හිරොට ඒ අතුර ටික හරවලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒයි මන් දෙන්න ඕනි. මොකද එයාගේ ජීවිත කතාවයි ඔයාගේ ජීවිත කතාවයි ටිකක් එක වගේ. ඔයාගේ දෙමව්පියොත් මරලා දැම්මා. ඔයත් ඒ මිනිමරුව පළිගන්න තමයි ලෑස්ති උනේ. ඒ වගේම තමයි මෙයත්. ඔයත් ඒ මිනිමරුව හොයන ගමම ඉන්නේ. ඒ වගේම මෙයත්. යතුරු ටික එකතු කරලා එයාගේ තාත්තව මරපු මිනිමරුව හොයලා එයාවත් විනාශ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම බලද්දි ඔයාලා දෙන්නගෙම ඇම්බිෂන් දෙක එකයි. මොකද ඔයාටත් ඕනේ මේ යතුරු ටික එකතු කරලා ඒ මිනිමරුව කොහෙද ඉන්නේ කියලා හොයාගන්නනේ. ඉතින් එහෙම බලද්දි දෙන්න වෙන වෙනම හොයන්න නැතුව එකට එකතුලා හොයන එක හොඳයිනේ. එහෙම කියලා යුගි කියද්දි හීරොත් කියනවා ඔව්. ඔයාට මාත් එක්ක එකතු වුණොත් අපි දෙන්නම එකතු වෙලා එයාව පරද්දලා හැම දෙයකටම පළිගන්න පුළුවන් කියලා කියද්දි උසාගිටත් ඒක හොඳ අයිඩියාවක් කියලා හිතනවා. ඒක නිසා මුලදී පොඩ්ඩක් කල්පනා කරාට පස්සේ ඒකට කැමති වෙනවා. ඒ වගේම හීරොත් යතුරු පිළිබඳ එයා දන්න රහස් ඔක්කොම ටික කියනවා. මේ යතුරු ක්‍රිස්තු පූර්ව කාලෙඳන්ම තියෙනවා. ඒ වගේම මේ වගේ යතුරු 99ක් තියෙනවා. ඉතින් ඒ 99ම එකතු කරොත් ඔයාට මේ ලෝකෙම් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ යතුරු ඇස්සේ එක එක යතුරු වලට එක එක ආවේනික නම්බර්ස් ටිකක් තියෙනවා. ඒ ටික තමයි මන් දන්නේ කියලා එයාටත් හැම දෙයක්ම කියනවා. ඒ වගේම අරහේ දුෂ්ටයා නික්, ඒ කියන්නේ ජපනිස් වලින් හොෂින්, එයාගේ රූම් එකට ඩබලක් එනවා. එකෙනෙක් ලේඩි කෙනෙක්, අනිත් එකෙනා පිරිමියෙක්. අර පිරිමියා වෙන කවුරුත් නෑ, අර ජූනියර් කිව්වේ. අන්න එයා. එයාත් එක්ක තව ලේඩි කෙනෙක් එනවා. එයාලා දෙන්න ඇවිත් කියනවා ආයුධ සන්නත්ත කණ්ඩායම දකුණු ඇමරිකා බෝඩේක පහු කරගෙන යන ගමන්ලු ඔක්කොම මේ යතුරු නිසා තමයි. කොහොම හරි යතුරු 99ම හොයාගන්න ඕනේ කියලා අර හොෂින් කියද්දිම මෙහෙ උසාගි හිරට කොලේක මොකද්ද වචනයක් ලියලා පෙන්නනවා. ඒකේ තියෙන්නේ ගංනිය කියලා මොනාද එක. ඉතින් ඒක පෙන්නනවත් එක්කම මේ එපිසෝඩ් එකත් ඉවර වෙනවා. ඉතින් ගයිස් කොහමද එපිසෝඩ් එක? එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා දෙවියෝ ආවා හීරෝ තමයි දිනන්නේ කියලා. දැන් දැක්කනේ හීරෝත් පැරදෙනවා. මේක ඒ වගේ සෙල්ලමක් නෙවෙයි. මේක හීරෝ වුණාට අනිවාර්යෙන් එයත් පැරදෙනවා. මේ වගේ තව ඉස්සරහටත් සමහර ගේම්ස් පැරදෙනවා. ඉතින් මේ සීරීස් එක කලින් බලලා තියෙනවා නම් ඒ කට්ටිය ඊළඟට මොකද්ද වෙන්නේ කියලා කමෙන්ට්ස් දාන්න එපා. එහෙම දැම්මත් බලන කෙනාගේ කුතුහලය නැති වෙනවා. ඉතින් කුතුහලයත් එක්ක තියන්න තමයි මුලින්දම්ම හරියටම පිළිවෙලටම ඒ ට්විස්ට් එක හිමීට ලියාගෙන එන විදිහට මම කතාව කියන්නේ. නැත්තම් මටත් කෙලින්ම කතාව දඩබඩගයි කියාගෙන යන්න පුළුවන්. ඉක්මනටම කතාවත් ඉවර කරන්නත් පුළුවන්. එහෙම කරොත් කතාවෙන් වැඩක් නැති නිසාම තමයි දිගටම හරියටම වෙන විදිහම කතාව පිළිවෙලට කියන්නේ. ඉතින් ඒක නිසාම බලපු කට්ටිය ඉන්නව නම් ඊළඟට මේක වෙන්නේ කියලා කමෙන්ට්ස් දාන්න එපා. මේක මගේ ඉල්ලීමක්. හරි ගයිස් මේ කතාව ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඒ වගේම වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ ලයික් එක තමයි අනිත් අයත් මේ වීඩියෝ එක රෙකමන්ඩ් වෙන්නේ. හරි ගයිස් අපි ඉක්මනට ඊළඟ එපිසෝඩ් එකකින් මුණ ගැහෙමු. Thank you.